කුරුපිටිය ප්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් සැරිසරන බවට පොලිස් විශේෂකාර්ය බලකායට ලැබී තිබුණු තොරතුරක් පරීක්ෂා කිරීමට ඊයේ දින පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශයට පිටත් කර තිබුණා. එම නිලධාරීන් විසින් එම ප්‍රදේශයට ගොස් වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමෙන් පසුව ඊයේ රාත්‍රී 7:45ට පමණ අකුරැස්ස කඹුරුපිටිය මාර්ගයේ අකුරැස්ස සිට කඹුරුපිටිය දෙසට විල්පිට ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් පසුපස පොලිස් විශේෂකාර්ය බලකා ජීප් රථයකින් එම නිලධාරීන් එම ත්‍රීරෝද රථය හඹාගෙන ගියා. පසුව ත්‍රීරෝද රථය එම ප්‍රදේශයේ කැලෑපද කොටසකට ඇතුල් කර අනතුරුව එහි පැමිණි පුද්ගලයෙක් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තැබීමේදී නිලධාරීන් විසින්ද ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වුණා. පසුව එම වෙඩි තැබූ පුද්ගලයා තුවාල සහිතව වැටී සිටියා. ඔහු වසල T56 අවියක්ද තිබී සොයාගත්තා. එම තුවාලකරුව කඹුරු පිටිය ආඳපාන රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් තිබුණා. මෙලෙස මියගිය තැනැත්තා කඹුරු පිටිය හොරපාවිට පදිංචි හේවා සුදුහකුරුගේ මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැති පුද්ගලයෙක්. මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් නැමැත්තාගේ දකුණු පළාතේ අපරාධ මෙහෙවන ප්‍රධානම තැනැත්තා බවට හඳුනාගෙන තිබෙනවා. මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ගරු මහේස්ත්‍රාත්තුමා විසින් සිදු කිරීමට නියමිතයි. ත්‍රීරෝද රථය හා එම පුද්ගලයා විසින් වෙඩි තැබීමට භාවිතා කළ T56 අවිය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තිබෙනවා. මෙම ත්‍රීරෝද රථයේ පැමිණි තවත් දෙදෙනෙක් පලා ගොස් තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමටද මෙහෙයුම් සිදු වෙනවා.